අයිබෝවන් සුබ දැසනක් මේ දිනවල විදේශ පුවත් අතරේ ඔබේ වැඩි අවධානයක් දිනාගත්තු පුවත කුමක්ද කිසිදු තර්කයක් නැහැ ඒ කාරණාව යොමුවන්නේ කොරෝනා වසංගතයේ දෙසට කොරෝනා වසංගතයේ තත්ත්වයන් සම්බන්ධයෙන් කතා කරද්දී 17 කෝටියකට අධික ආසාදිතයන් පිරිසක් වාර්තා වෙලා තිබෙනවා මේ වෙනකොට මරණ සංඛ්‍යාව 38 ලක්ෂයේ සීමාව ඉක්මවලා ගිහිල්ලා හැබැයි ඒ වගේම වැදගත් කාරණාවන් කිහිපයක් මේ දිනවල ලෝකයේ පුරා සිද්ධ වෙලා තිබෙනවා එකක් උතුරු අට්ලන්ටික් ගිවිසුම් සංවිධානය හෙවත් නීටෝව රැස් වුණා එෙහිදී වැදගත් තීන්දුව తీරන බොහෝමයක් ගැනුණා ඒ වගේම තමයි G7 රාජනායක සමුළුව මේ සීලු කාරණා අතරේ ලෝකයේ වෙනස් වෙන තොරතුරු අතරේ අලුත්ම තොරතුරු මොනවාද එකතු වුණේ කියලා කියන්නත් අපි අද සුපුරුදු විදිහට සූදානම්ෙන් ඉන්නවා ඉතින් ඒ තොරතුරු විශ්ලේෂණය කරන්න ගහරුවාදාස උදස මැදිරේ ඉන්නවා ප්‍රවීණ විදේශ විත්ති විචාරක මාධ්‍යවේදී විජේ දිසානායක අයිබෝන ඔබට සුබදාසක් අද ජුනි මාසේ 15 වෙනිදා ගහරුවාදා දවසේ තොරතුරු පෙළකස්මත් බලලම ඒ තොරතුරු එකින් එක අපි කතා කරමු उत्तरी अटलांटिक गिविसुम संविधाने हेवत नेटो व ब्रसेल्स नूरदी रसुना एतकोट मेतनदी वेडी अवधानय गत्तु कारण संबंधेन कथा करद्दी ओंटे चीनी अभियोगयक वेला तिबुनाद नत्तम मे चीनी वेडपिलिवलट ओंटे यम्किसी आकारयक विरोधयक इल्ल किरीमट अवश्यतावयक मतु वेला तिबुनाद सबैलसम उंगे अवधानय देना गत्तु कारणव कुमक्त कीन दे पिलिबंदु अपि अद दवसे अडसटहने पलमेम कथा कलोत ओ संजीवनी मे नव निरवि युद्धयक पिलिबंदु मे न्यू कोल्ड वॉर एकक පිලිබඳව ලෝකයේ මේ කතා බහක් ඇති වෙලා තිබෙනවා මේ නිරවි යුද්ධය කියලා කියන්නේ මේ අපිට කියනවා තුෂ්ණ යුද්ධය සීතල යුද්ධය කියලා කියනවා මේ ඔය නිරවි යුද්ධය කියන එකට මේ හොඳම උදාහරණය තමයි 1945 සිට 1989 නැත්නම් 2001 දක්වා ලෝකයේ බල කඳවුරු දෙකක් අතර පැවතුණු අර්බුදකාරී සමයක් මේක බොහෝ දෙනෙක් මේ නිරවි යුද්ධය කියන එක මේ අර්ථ දක්වනවා මේ ඇමරිකා එක්සත් ජනපදයේ මේ ධනේශ්වර කඳවුරුට නායකත්වය ලබා දුන් वॉशिंगटन अमेरिका एक्सत जनपद सह मे सोवियत संघमे अतर पैवत अर्बुदेट नमुत मे मैत काले हिलदर ऊर्तुर्वल्ट अणु दो मे इतिहास पुदीय पीलिगन कारण निरवयुद्धे कि हंधुनु मे अवधीय हुदित मे रटवाल दिखक अतर अतिन अर्बुदेकट वा एक मे धनेश्वर खदवृट नायकत्व लबादून अमेरिका एक्सत जनपद एल्लवन अभियोग हमुवे तुम्हें लोके जातिकवादी व्यापार सह तुंगनी लोके रटवाल समग संधान गतून सोवियत संघ में अतर अतून अर्बुदेटे मैं कार्य दखन दी नर नव निरवी उद्याग पीली बंधु मे अतिवन कथिकावत अतुले दे बाइडन यूरोपेट एनकोट ओहु कथा करा मे लाइक माइंडेड डेमोक्रेसी के एक विधियत हितन प्रजातंत्रवादी राज्य सह एडवर्सरी लखियाने चीने रुसिया मे मे बालकांदूर देख अतर तमाइ मे अर्बुदे तिबेन्नी එතකොට දැන් ඔය කලින්ත තිබුණු නිරේ විද සමයේ මේ මේ කඳවුරු දෙකටම අයිති නොවුණු රටවල් එකට එකතු වෙලා ව්‍යාපාරයක් ඇති කරගත්ත එක තමයි නොබැඳි සම්බුලුව කියලා කියන්නේ. නොන් අලයින් මූවමන්ට් කියලා කියන්නේ. එක පැත්තකින් මේ නොන් අලයින් මූවමන්ට් එකක අවශ්‍යතාව තදින් දැනෙන අවධියකට අපි ඇවිල්ලා තිබෙනවා. හැබැයි අතරම මේ ඇමරිකා එක්සත් ජනපදයත් චීනයත් අතර මේ මොහොතේ පවතින අර්බුදකාරී අවධිය පිළිබඳව අදහස් දක්වුවොත් මේකත් මේ අලුත් නිරවේ යුද්ධයක් හැටියට අතමුන් අර්ථ දක්වනවා. මෙතෙන්දි ඉතිහාසයේ තාම කෙටියෙන් සිහිපත් කරොත් එහෙම ඒ 1971 වසරේ ජූලි මාසයේ ඇමරිකා එක්සත් ජනපදයේ වකට සිටි ජාතික ආරක්ෂක උපදේශකවරයා හෙන්රි කිසිංගර් ඔහු රහසිගතව චීනයට පැමිණියා. ඔය කිසිංගර් කියන්නේ බුදුදේශපාලනඥෙක් ජියෝ पोलिटिकल एनालिस्ट के अमेरिका एक्सत जनपद विदेश प्रतिपत्ति हसरी मेदी इतम तीर्णात्मक कार्यभार किटुकल पुद्गले अहू तमय अमेरिका एक्सत जनपद विदेश प्रतिपत्ति अतु वियट्नाम युद्धे तहु निर्मातृरे हटिट सलकिन ओह हे अवृद्धे चीनेट रहसिगत फमिल करपु साकाचावल प्रतिपल हटिट तमय अवृद्ध कट पे अमेरिका एक्सत जनपद निक्सन जनाधिपतिवरया सह मे चीने वकट सिटी नायक माओ सेतु अतर मे अतटत दीमक सिद्धौ नीट अवृद्धकट पे बद निक्सन चीनेट गया चीनेट गिहिल अत्र मे चारिकाव तमय अत्र मे निरवि युद्ध समय वे वे लोके खंदवृदर पर्वती अर्बुदकारी समय तुल अमेरिका एक्सत जनपद सह चीने अतर किसम आकार मे सुहृदता वक्वर्धने उने भाई दंड अमेरिका वर्ती तर्जने तमय वही निरभि युद्ध समय हटिट हदून समय दी कम्युनिस्टवादी कदौर नियोजने करपू सोवियत संगमयत
චීනයත් කියන රටවල් දෙක අතර විරසකයක් නිර්මාණය කරන්නට මේ කිසිංගගේ චාරිකාව ඉවහල් වුණා. මොකද ඇමරිකාවට තිබුණු ලොකුම බය තමයි මේ නිරවි යුද සමයේ කොමියුනිස්ට්වාදී රටවල් දෙකක් චීනය සහ රුසියාව එකට එකතු වුණා නම් ඇමරිකාවට එල්ලවන අභියෝග යම් බඩාත් බරපතලයි. හැබැයි දැන් මේ වෙන විට ඇමරිකාවට තිබෙන විහිතිකාව තමයි මේ රටවල් දෙක එකට එකතු වෙලා ඉන්නවා. දැන් අද ඇඩ්වර්සරිස්ලා හැටියට හඳුන්වන මේ රටවල් දෙක චීනය සහ රුසියාව එක කඳවුරක සිටින්නේ. අනෙක් අතට ඇමරිකා එක්සත් ජනපදය සහ ඇමරිකාව ඔය කියන ලයික් මයින්ඩඩ් ඩිමොක්‍රසීස් කියලා හඳුන්වන රටවල් දැන් ක්‍රමක්‍රමයෙන් ඔවුන්ට මේ ලෝකයේ තිබිච්ච බලය ක්‍රමක්‍රමයෙන් අහිමි වෙලා තිබෙනවා. මොකද අපි එදත් කතා කරා මේ ලෝක ඉතිහාසයේ ගත වුණු සතවර්ෂ 20ක කාල සීමාව තුළ ගෝලීය ආධිපත්‍ය ආර්ථික ශක්තිය බලය ඔය බටහිර රටවලට ගිහිල්ලා තිබුණේ අවුරුදු 200ක විතර කාලයක්. සාමාන්‍යයෙන් ගතොත් ඔය යටත් විජිත අවධිය ගත්තොත් එහෙම අවුරුදු 400ක් විතර. දැන් ආයෙත් ආසියානු කලාපේ නැගී සිටිනවා මේ යුරේෂියානු කලාපේ රටවල් ක්‍රමයෙන් ඉදිරියට පැමිණීමත් සමගම මේ බටහිර රටවලට පැවතුණු ආධිපත්‍ය ක්‍රමක්‍රමයෙන් ගිලිහි යමින් පවතිනවා. උන්ට අවශ්‍යයි කොහොම හරි මේ කලාපේ නැත්නම් ගෝලීය තලය තුල Tamange මේ අහිමි වෙමින් යන බලපරාක්‍රමය ආරක්ෂා කර ගැනීම සඳහා. බයිඩන්ගේ මේ චාරිකාවේ කැපී පෙනෙන ලක්ෂණය තමයි ඔහු G7 සමුළුවට සහභාගී වීම, NATO සමුළුවට සහභාගී වීම, රුසියානු නායකයා සමග පැවැත්වෙන සාකච්ඡාවලදීත් මම අද දැක්ක මේ ප්‍රධාන මාතෘකා බවට පත්වන්නේ මැද පෙරදිග කලාපයේ විශේෂම සිරියාව ආශ්‍රිතව පවතින තත්ත්වය. ඉතින් බයිඩන්ගේ චාරිකාව අපිට දකින්නට පුළුවන් අර ගිලිහි යන බර පරාක්‍රමය ආපසු තමන් වෙත පවරා ගැනීම සඳහා දරන සමාජ මේක අවසන් උත්සාහය වන්නට පුළුවන්. මොකද ඔවුන් මේ වෙන විට මේ යුරේෂියානු කලාපයේ රටවල නැගීම වැළැක්වීම සඳහා විවිධ ආකාරයේ ව්‍යාප්තිදියත් කරලා තිබෙනවා. එක පැත්තකින් ඉතාම මේ අපේ අවධානය යොමු යුතු කාරණයක් තමයි අද රට රටවල් තෝරාගත් රටවල් ගර්හාවට ලක් කිරීම සඳහා ඔවුන් ඉතාම සාහසික ආකාරයේ සම්ප්‍රචාරණ ව්‍යාපෘතියක් දියත් කරලා තිබෙනවා. මේ කලාපේ රුසියාව චීනය සමග සංධානගත වූ රටවල් මේ රටවල් දුර්වර කිරීම සඳහා මේ රටවල නායකත්වය ගර්හාවට ලක් කිරීම සඳහා මේ කලාපේ මේ රටවල් එක්ක අනුගත වෙච්ච හැම රටකම මොන ආණ්ඩුවක් කරන කුමන ක්‍රියාවක් හෝ වැරදි හැටියට සමාජගත කිරීමේ ව්‍යාපෘතියක් ඇතුළේ අපි ඉන්නේ. ඒක අපි අමතක නොකළ යුතුයි. මොන හොදක් කරත් මොන දෙයක් කරත් පෙරලා සමාජමය මාධ්‍ය වෙබ් අඩවිය දාගෙන ඒ රටවල් අස්ථාවර කිරීම සඳහා මේ ව්‍යාපෘති අපි මේ ව්‍යාපෘති රිකවතාවක් යටත් වුණා. අපහුවතාවක් අපි යටපත් කිරීමේ ව්‍යාපෘතියක් තිබෙනවා මේ. ඉතින් අද ඉතාම අවශ්‍යයි ආණ්ඩුවලට යාන්ත්‍රණයක් තිබිය යුතුයි. මේක ඇත්තටම කියන්නේ මේ මේ නිවුස් ලිටරසි කියන එක මේ ප්‍රවෘත්ති සාක්ෂරතාවය. මොකද ජනතාව නොමග යනවා. වැරදි ප්‍රවෘත්ති අද ගත්තොත් එහෙම මේ සමාජයේ වෙබ් අඩවිවල ඕන දෙයක් ඕන කෙනෙකුට කියන්න පුළුවන්. අද එතකොට මේකට මේ කවුන්ටර් කරන්න මේකට අභියෝග කරන්න ඇත්තටම යාන්ත්‍රණයක් තිබිය යුතුයි. ඉතින් අපි මේ ඔය බයිඩන්ගේ චාරිකාව ඇතුලේ නේටෝව කියන එක දැන් අපි කතා වුණා. නේටෝ කියලා කියන්නේ ඇත්තටම ලෝකයේ තියෙන එකම යුද සංධානය අද තියෙන. මොකද නිරවි යුද සමයේ සෝවියට් සංගමයෙන් ඔය නැගෙනහිර යුරෝපා රටවල් ආරක්ෂා කර ගැනීම ප්‍රතිඥාවක් ලබා දෙමින් තමයි ඔය නේටෝ කියන එක බිහි වුණේ. මොකද ඇත්තටම නේටෝවේ බිහිවීම පිළිබඳ කාරණයට ගියාට පස්සේ ඔය ඇමරිකා එක්සත් ජනපදයේ ඇත්තටම මේ සහ සෝවියට් සංගමයේ අතර මේ අර්බුදකාරී සමය ඇතිවන්නේ ඔය 1945 සැප්තැම්බර් මාසේ දෙවනිදා තමයි පළවෙනි දෙවනි ලෝක සංග්‍රාමය නිමාවට පත්වන්නේ. ඔය USS මිසෝරි කියන නෞකාව ඔය ජපානයේ මේ 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 ටෝකියෝ වරාය නවත්තලා තියෙද්දී ජපානයේ නිල වශයෙන් යටත් වෙනවා. ඒ යටත් වීමේ ක්‍රියාවලිය පිටුපස තිබෙන්නේ ජපානයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයේ පරමාණු බෝම්බයක් පතිත කරනවා. හැබැයි ඒ වෙනකොට ජපානය යටත් වෙලා හිටියේ. නමුත් ඔය ට්‍රූමන් මේ හැරි ට්‍රූමන්ගේ පාලන තන්ත්‍රයේ තමයි ඔය නිරවි යුද්ධයකට මුල පුරන්නේ. මොකද ඔය රූසවෙල්ට් ෆ්‍රැන්ක්ලින් රූසවෙල්ට් කියන ඇමරිකාවේ හිටපු නායකයා රුසියාව සමග බොහෝම සම්බන්ධතාවක් ගොඩනගනවා. ඇත්තටම මේ සම්බන්ධතාව ඔය යාල්ටා කොන්ෆරන්ස් කියන මේ සමුළුවේදී ඇති කරගත්ත එකඟතාවය
මේ රටවල් දෙක අතර බොහොම සමීප සම්බන්ධතාවයක් ගොඩනැගුණ නමුත් ඔය ට්‍රූමන් ඩොක්ට්‍රින් එක හැටියට හඳුන්වන මේ මතවාදය ඇතුලේ තමයි ඇමරිකා එක්සත් ජනපදයේ ඔය සෝවියට් සංගමයේ සහ ජාතිකවාදී ව්‍යාපාර ඉලක්ක කරගෙන මේ වැඩපිළිවෙලක් තියත් කරන්නේ මේකේ නිර්මාණයක් තමයි ඔය නේටෝ කියන එක මේ නේටෝ තමයි අද ලෝක එකම යුද සංධානය සහ ඒ වගේම මෑත ඉතිහාසයේ තුල ලෝකයේ වැඩිම කාලයක් එකට පවතින යුද සංධානය මොකද ඇත්තටම 91 කේ සෝවියට් සංගමයේ විසිරුව හරියට පස්සේ නේටෝව විසිරුව හරිය යුතුව තිබුණා නමුත් නේටෝව තවමත් ඉන්නවා රටවල් 30ක් පාර්ශ්ව කරුවන් 40ක් ඒ අතර මේ ලෝකයේ මිනිස් වාසයක් පවතින මහද්වීප 6ෙම මේක ව්‍යාප්ත වෙලා තිබෙනවා ඒ අතරම තවත් ලෝකයේ විවිධ කලාප එක්ක සම්බන්ධතා පවත්වාගෙන යනවා ඒ වගේම කලාප තුනක මහද්වීප තුනක යුද ව්‍යාපෘති දියත් කරලා තිබෙනවා යුරෝපයේ යුගොස්ලාවියාවේ ආසියාවේ අෆ්ගනිස්තානයේ සහ අප්‍රිකාවේ ලිබියාවේ ඒ වගේම න්‍යෂ්ටික බලයට හිමිකම් කියන රටවල් තුනක් ඇමරිකා එක්සත් ජනපදයේ බ්‍රිතාන්‍ය ප්‍රංශය ඒ වගේම මේ අය ගොඩබිම මුහුද සාගරයට අමතරව සයිබර් අවකාශය ඊට අමතරව අභ්‍යවකාශයේත් මේ යුද සංධානය ක්‍රියාත්මක වෙනවා හැබැයි අද එකක් තිබෙනවා මේ රටවල් අතර මේ වෙන විට මේ විශාල ගැටලුවක් තිබෙනවා මොකද ඔය නේටෝ හා සම්බන්ධව ගත්තොත් ඔය 1949 තමයි නේටෝ පිහිටුවා ගත්තේ නේටෝ හා සම්බන්ධ ගැටලු කීපයක් තිබෙනවා එකක් තමයි අද නේටෝට තියෙන අභියෝග එකක් රුසියාවේ තියෙන අභියෝගය මොකද නේටෝවේ මේ බල ව්‍යාපෘතිය ඇතුලේ ඔය කළු මුහුද ආශ්‍රිත ප්‍රදේශයේ බලය අත්පත් කර ගැනීම සඳහා දරපු උත්සාහයට 2014 වසරේ විශාල අභියෝගයක් එල්ල වුණා රුසියාව යුක්‍රේනයට අයත්ව පැවති ක්‍රයිමියා අර්ධද්වීපය යටපත් කර ගැනීම ඇතුලේ දෙවෙනි කාරණේ තමයි චීනය නැගී එම චීනයේ මේ කලාපය තුළ දියත් කරන ව්‍යාපෘති අනෙක් අතට තුන්වෙනි කාරණේ තමයි ආරක්ෂක වියදම මොකද ඔය බයිඩන්ගේ පූර්ව ප්‍රාප්තිකයා ට්‍රම්ප්ගේ මේ ප්‍රධාන ඉල්ලීමක් වුණේ නේටෝ රටවල් යුද වියදම මේ තමන්ගේ දළදේශ නිෂ්පාදිතෙන් 2% දක්වා ඉහළ දැමිය යුතුයි කියන එක දැන් බයිඩන්ත් ඒකම තමයි අතන බයිඩන් සහ ට්‍රම්ප් අතර මේකේ බොහෝ දේවල් වෙනසක් නැහැ හුත් මේ නේටෝ රටවලට බලපෑම් කරනවා 2% යුද වියදම් වැඩි කරන්න කියලා මොකද මේ සියල්ල පිටිපස්සේ තිබෙන්නේ අර මිලිටරි ඉන්ඩස්ට්‍රියල් කම්ප්ලෙක්ස් හැටියට අයිසන්හවර් ඇමරිකානු ජනාධිපතිතුමා හඳුන්වපු යුද කාර්මික සංකීර්ණය මොකද ඇමරිකා එක්සත් ජනපදයේ ලෝකයේ බලවත් රාජ්‍යයක් බවට පත් වුණේ පළවෙනි සහ දෙවන ලෝක සංග්‍රාම ව්‍යාපෘතිය තුල මේ සිදු කරපු මේ යුද ව්‍යාපෘති වෙනුවෙන් ඔය නිරවි යුද සමය කියන එක නිර්මාණය කළෙත් ඇමරිකා එක්සත් ජනපදයේ ට්‍රූමන් ඩොක්ට්‍රින් එක ඇතුලේ ඇමරිකා යුද ගිනියාවි නිෂ්පාදකයන්ට තමන්ගේ ලාභය තර කර ගැනීම සඳහා 91 සෝවියට් සංගමයේ යුද ඇතුළත් ඔවුන්ට දැන් අලුත් තර්ජනයක් අවශ්‍යයි ඔවුන් රුසියාව තර්ජනයක් චීනයේ තර්ජනයක් චීනයේ මේ කලාපයට වීසීම තමන්ට තර්ජනයක් කියන කාරණය හුවා දක්වන්නේ මේක පිටිපස්සේ සිටින්නේ මේ යුද ව්‍යාපෘතිවල සැලසුම් කරුවන් කොහොම වුණත් චීනයේ මේ වෙන විට මේ සම්බන්ධ නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා චීනය ඉතාමත්ම දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා මේ ඇමරිකා එක්සත් ජනපදයේ මේ යුද මානසිකත්වය චීනය කියනවා මේ ඔය බයිඩන්ගේ නැත්නම් බයිඩන් යුරෝපයට එනකොටම ඇමරිකා එක්සත් ජනපදයේ සෙනෙට් මණ්ඩලය සම්මත කරගත්ත ඉනෝවේෂන් ඇන්ඩ් කම්පිටිෂන් ඇක්ට් කියලා පනතක් අද ගාඩියන් වෙබ් අඩවි ඉතාම වැදගත් ලිපියක් තිබෙනවා මොකද බටහිර ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතනයක් නමුත් මේකේ වැදගත් ලිපියක් තිබෙනවා කෝල් වෝ අන්ඊසි පීස් මේ ලිපිය සඳහන් කරනවා මේ චීනය සහ ඇමරිකාව අතර තිබෙන මේ අර්බුදකාරී තත්ත්වය කොහොමනම් චීනය මේ ගාඩියන් පුවත්පත්ේ වාර්තාවට අනුව චීනය ප්‍රතික්ෂේප කරනවා මේ වෝ සීරෝ සම් මෙන්ටැලිටි කියන එක මේ ඇමරිකා එක්සත් ජනපදයේ යුද මානසිකත්වය තරයේ ප්‍රතික්ෂේප කරන බව චීනය ප්‍රකාශ කරනවා වර්තමාන සංසිද්ධිය එලෙසින්ම කතා නොකොට ඓතිහාසිකත සිද්ධීන් එක්කම මිශ්‍ර කරලා ඒ සිද්ධිය සම්බන්ධයෙන් විශ්ලේෂණයක් ඉදිරිපත් කිරීමම තමයි සියදස වැඩසටහනේ විශේෂත්වය. අපි ඊළඟට යොමු වෙමු කොරෝනා වසංගත තත්ත්වය දෙසට. කොරෝනා වසංගත තත්ත්වය ගෝලීය වශයෙන් පැතිරීම සම්බන්ධයෙන් කතා කරද්දී විශේෂම කාරණා සමය එකක් එනත් කරන්නේ තවත් පැත්තකින් කතා කරද්දී නව ප්‍රභේද ලෝකයේ හඳුනා ගැනීම. දැන් එතනදී ඩෙල්ටා ප්‍රභේදය සම්බන්ධයෙන් කතා කරද්දී ඔබ දන්නවා ප්‍රවෘත්ති ප්‍රකාශයන් සහ විකාශයන් නරඹන සහ අහන කෙනෙක් විදිහට මේ ප්‍රභේදී
සීග්‍ර ලෝකේ පුරා ව්‍යාප්ත වීමේ වෛරසයක් විදිහට මේ වෙනකොට කොරෝනා වෛරස් අතරේ හඳුනාගෙන තිබෙනවා. ඉතින් ඉන්දියාවෙන් හඳුනාගත්ත මේ වෛරසය ඊට පස්සේ වර්තමාන වෙනකොට තවත් රටවල් කිහිපයකට දැඩි ලෙස බලපෑම් එල්ල කරමින් තිබෙනවා. මෙන්න මේ කාරණාව සම්බන්ධයෙන් වාර්තා වන අලුත්ම තොරතුරු මොනවද කියලා අපි බලන්න කැමතියි. මේ ඩෙල්ටා මේ වේරියන්ට් එක හැටියන හඳුන්වන මේ ප්‍රභේදය මුලින් හමුුනේ ඉන්දියාවෙන්. දැන් මේ වෙනකොට මේ අලුත්ම වාර්තාවලට අනුව මේක ඇමරිකා එක්සත් ජනපදයේ තුල අප්‍රිකාව ආශ්‍රිතව අනෙක් අතට චීනේ ස්කැන්ඩිනේවියන් රටවල සහ මේ පැසිෆික් සාගරයට මුහුණලා පිහිටි රටවල මේ සීගෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. මේක මේක අලුත් තර්ජනයක් හැටියට තමයි මේ සෞඛ්‍ය විශේෂඥයන් දකින්නේ. මොකද අපි දන්නවා දැන් මේ කොරෝනා වසංගතයේ මේ පළමු දෙවන මේ රැල්ල වදාත් සාර්ථකව කළමනාකරණය කරපු රටවල් වලට පෙරලා මේ නව ප්‍රභේදයෙන් ඉතාම දරුණු තර්ජනයක් එල්ලවීමින් පවතිනවා. අනෙක් අතට මේ අපි දන්නවා මේ ගෝලීය වශයෙන් මේ එන්නත් කරන වැඩපිළිවෙල තවමත් නිසි ලෙස ක්‍රියාත්මක වීමක් අපි දකින්නේ නැහැ. මොකද මේ සංජීවනී මේ අපිට ඔය දැන් එන්නත් කරන වැඩපිළිවෙල පිළිබඳව මේ ඉතාම වැදගත් වෙබ් අඩවියක්. මොකද මේ සාමාන්‍ය ජනතාවටත් වඩා අපේ මේ මාධ්‍ය සහෘදයන් අපේ මාධ්‍ය ආයතනවල අපේ සහෝදර මාධ්‍ය වීදින්ට වැදගත් වෙනවා. මේ තොරතුරු ඉතාම වැදගත් වෙනවා. මොකද මේ ජනතාවට මේ එන්නත්කරණය පිළිබඳව කොරෝනා වෛරස් ආසාදනය පිළිබඳව මේ නිසි අවබෝධයක් ලබා ගැනීම සඳහා ඉතින් මේ නිසා මේ අපි වැදගත් ඔය හාවර්ඩ් සරසවිය විසින් නිකුත් කරන සංඛ්‍යාලේඛන සහ අනිකුත් මේ ලෝක විවිධ ආයතන නිකුත් කරන සංඛ්‍යාලේඛන එකට එකතු කරලා හදපු මේ මේක අපි කියන්නේ අර මේ මාධ්‍යවල මේ ඉන්ෆෝග්‍රැෆික්ස් කියලා කියනවා. මේ බොහෝ දුරට අර තොරතුරු මේ මම මේක පෙන්වන්න කැමති මේ ඒක මේ පැන්ඩමික් එකට අදාළව මේ ඉතාම වැදගත් වෙන තොරතුරු ඉදිරිපත් කරන වෙබ් අඩවි තිබෙනවා. ඉතින් මේ මේ තොරතුරු ඇත්තටම වැදගත් වෙනවා. මොකද මේ ජනතාවට නිවැරදි තොරතුරු සමීප කිරීම අපේ මාධ්‍ය කරුණ හැටියට අපේ වගකීමක්. ඉතින් මේ වාර්තාවට අනුව අපි බැලුවොත් එහෙම මේ වෙන විට මේ ඩෙල්ටා වේරියන්ට් එක රටවල් 74ක සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින වාතාවරණයක් ඇතුලේ රටවල් ගණනාවක මේ එන්නත් කරන වැඩපිළිවෙලක් දැන් අර්බුදයකට ලක් කරලා තිබෙනවා. මේ මොකද මේ නව ප්‍රභේදයට මේ ඇතැම් එන්නත් ඔරොත්තු දෙනවද නැද්ද කියන කාරණය පිළිබඳව දැන් ගැටළු සහගත තත්ත්වයක් මතුවෙලා තිබෙනවා. ඉතින් මෙතෙන්දී මේ ඉතාම මේ වැදගත් වෙන කාරණයක් තමයි අර අර මම මේක මම පෙළලා ඉන්න ඔය විෂුවල් කැපිටලිස්ට් කියන මේ මේ වෙබ් අඩවිය මේ එන්නත්කරණය හා සම්බන්ධ ඉතාම මේ විශ්වසනීය තොරතුරු ඉදිරිපත් කරන වෙබ් අඩවියක් විෂුවල් කැපිටලිස්ට් කියන වෙබ් අඩවිය මේ එන්නත්කරණයට අදාළ මේ තොරතුරු ඉතාම අපූර්ව ආකාරයට ඉදිරිපත් කරන මම හිතන්නේ මේ මාධ්‍ය ආයතන මේ මේ වෙබ් අඩවිය කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වෙනවා. මොකද මේ මම කියවර මේ අවසාන නිමිෂයේදී අපි මාධ්‍ය කරුණ හැටියට අපිට වගකීමක් තිබෙනවා නිවැරදි තොරතුරු සමාජගත කරන්න. ඒ අතර අද මේ ග්ලෝබල් රිසර්ච් වෙබ් අඩවිය තිබෙනවා ඉතාම වැදගත් ලිපියක්. ඔය මේ ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඒ වගේම මේ යුරෝපා සංගමය අතර මේ එන්නත්කරණය හා සම්බන්ධ සංඛ්‍යාලේඛන මේ COVID-19 එන්නත්වල මිල ගණන් පිළිබඳව සාමාන්‍යයෙන් මේ එන්නත්වල මිල ගණන් පිළිබඳ කාරණයේදී ඇමරිකා එක්සත් ජනපදයේ ෆයිසර් එන්නත සඳහා යුරෝපයේ රටවලට වඩා 32.1% වැඩිපුර මුදලක් ඇමරිකාවට ගෙවන්න සිද්ධ වෙලා තිබෙනවා. එන්නත්වල මිල හා පිළිබඳ කාරණේ ගත්තොත් මෙතන තියෙනවා ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත මේකේ ඇමරිකාවේ මිල ඩොලර් 19.50ක් යුරෝපයේ මිල ඩොලර් 14.76ක්. ඒ කියන්නේ ඇමරිකාවේ මිල 32.1%කින් වැඩි. මොඩර්නා ඉන්නතේ ඇමරිකාවේ මිල හැබැයි මොඩර්නා ඉන්නතේ ඇමරිකාවේ ලාභයි ඇමරිකාවේ ඩොලර් 15ක් යුරෝප සංගමේ 18ක්. හැබැයි සනෝෆි ඉන්නතේ 10.50ක් ඇමරිකාවේ යුරෝපයේ 9.50ක්. ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එක ඇමරිකාවේ 10ක් 8.50ක් යුරෝපයේ. ඇස්ට්‍රාසෙනිකා එක ඩොලර් 4ක් 3.50ක් යුරෝපා සංගමේ. එතකොට මේ 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 මිල ගණන් වෙනස් වීම සඳහා ප්‍රධාන වශයෙන් බලපාන කාරණේ තමයි කවුද මොන රටද මේ එන්නත් සඳහා මූල්‍ය අනුග්‍රහය දක්වන්නේ කියන කාරණේ. කොහොම වුණත් ලෝක සෞඛ්‍ය සංවිධානය මේ ඩෙල්ටා වේරියන්ට් එක ඩෙල්ටා ප්‍රභේදය මේක මුලදී අප්‍රේල් මාසේ වුණ හැඳින්නවා මේ වේරියන්ට් ඔෆ් ඉන්ට්‍රෙස්ට් කියලා. දැන් මේක නම් කරලා තිබෙනවා වේරියන්ට් ඔෆ් කන්සර්න් කියලා මේ මාසේ 11 වෙනිදා සිට. මොකද මේකේ මේ ඩෙල්ටා වේරියන්ට් එකේ මේ ප්‍රභේදයේ
වඩාත් තදබල රෝග ලක්ෂණ පෙන්වුම් කරන බව තමයි වෛද්‍ය විශේෂඥයන් සෞඛ්‍ය විශේෂඥයන් ප්‍රකාශ කරන්නේ මොකද බඩේ අමාරුව මේ හිස අර හිසේ කරකවිල්ල වමනේ යාම කෑම රුචිය නැතිවීම අනෙක් අතට මේ ශ්‍රමණ තත්ත්වයේ දුර්වලකමක් ඇති වෙනවා සහ මේ හන්දිපත්වල අමාරුව ඉතින් විශේෂයෙන්ම මේ දැන් ඉන්දුනීෂියාව ප්‍රකාශ කළ ඊයේ දිනේ මේ ජූලි මාසයේ මුල වෙනකොට අර කොරෝනා වෛරසයේ ආසාදන තත්ත්වය මේ අර මෙකින අපි මේ මේ පීක් එකට යනවා කියලා උච්චතම අවස්ථාවට ළඟා වෙයි කියලා ඒ අතර ඉන්දියාවෙත් මෑත සති කිහිපයේ මේ මේ රෝගී තත්ත්වය අඩුවීමක් දක්නට ලැබුණත් තවමත් මේ රෝගී තත්ත්වය මුළුමනින්ම පහය යාමක් අපි දකින්නේ නැහැ ඒ අතර මේ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජෙත් මේ රෝගී තත්ත්වය දැන් විශාල වශයෙන් පැතිර යනවා මොකද කොංගු ජනාධිපතිවරයා ප්‍රකාශ කරන ආකාරයට මේ තෙවන රැල්ල ප්‍රධාන වශයෙන්ම මේ ඩෙල්ටා වේරියන්ට් එකෙන් තමයි වර්ධනය වෙන්නේ මොකද අප්‍රිකානු කලාපයේ මේ වෙන විට මේ ආසාදනයේ ශීඝ්‍රයෙන් පැතිර යනවා යථාර්ථ ගාඩියන් පුවත්පතේ තිබෙනවා මේ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ප්‍රකාශ කරනවා දැන් එංගලන්තයේ ලොක්ඩවුන් එක සති 4කින් ඒ කියන්නේ ඉවත් කිරීමට නියමිතව තිබුණා සති 4කින් ආපහු ඉදිරියට ගෙන යන්නට ඒ අනුව බ්‍රිතාන්‍ය මේ ජූලි මාසේ 19 වෙනිදා දක්වා මේ කොවිඩ් ලොක්ඩවුන් එක දීර්ඝ කිරීමට තීරණය කළා තිබෙනවා. කොවිඩ් වසංගත තත්ත්වයේ ලෝකේ පුරා පවතින මොහොතක සිදු විය යුතු හෝ සිදු නොවිය යුතුද කියලා ඔබ තීරණය කරන්න අපි ළඟට කතා කරන කාරණාව සම්බන්ධයෙන් මිනිසා විසින් නිර්මාණය කරපු අනගි භවනිය තවත් පැත්තකින් ගත්තොත් එහෙම අතිශය විනාශකාරී බලමූලශ්‍රයක් තමයි න්‍යෂ්ටික බලය කියලා කියන්නේ. එතකොට කොවිඩ් වසංගතයේ වගේ තත්ත්වයක් පවතින අවස්ථාවක ලෝකේ පුරා අතිශය බිහිසුණු විදිහට මේ වසංගත තත්ත්වය පැතිරලා තියෙන අවස්ථාවක න්‍යෂ්ටික බලය වෙනුවෙන් නැතම් රටවල් තමන්ගේ ප්‍රාග්ධනිය යොදවනවා නම් ඒක ගැටලුවක් තියෙනවා. දැන් ඔබ දකින්න සමහර අවස්ථාවල දැන් මේ කාලය තුල පවා ලෝකේ බලවත් රටවල අයවැය ලේකන පවා ඉදිරිපත් වන්නේ නැද්දී අවිශක්තිය ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් තමයි ඔවුන්ගේ වැඩි මුදලක් වෙන් වෙලා තියෙන්නේ. ඇයි එහෙම වෙන්නේ කියන එක ප්‍රශ්නයක්. මේ අතර මේ ක්‍රමයේ පවතින ඉතාම මේ අවධානය යොමු කළ යුතු කාරණයක් සංජීවනි මොකද මේ මිනිසුන් ඇත්තටම මේ ඉතාම මානව සෞඛ්‍ය හා සම්බන්ධ ඉතාම දරන්ත අර්බුදයක් පවතින අවස්ථාවක මේ මිනිසා විනාශ කිරීම සඳහා මේ ඇත්තටම දැන් ලෝකයේ න්‍යෂ්ටික අවිවලට හිමිකම් කියන රටවල් 9ක් සිටිනවා. ඒ කියන්නේ ඔය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන සමාජික රටවල් ඔය නිත්‍ය සමාජික රටවල් ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, රුසියාව, චීනයට අමතරව ඊශ්‍රායලයේ සතුව න්‍යෂ්ටික අවි තිබෙනවා. ඉන්දියාව සතුව තිබෙනවා. පකිස්තානයේ සතුව තිබෙනවා. උතුරු කොරියාව. එතකොට න්‍යෂ්ටික බලයට හිමිකම් කියන රටවල් 9ක් සිටිනවා. ඉතින් ඔය මේ ස්ටොක්හෝම් ඔය සාම පිළිබඳව පෙනී සිටින ආයතනයක් නිකුත් කළ නවතම සංඛ්‍යාලේඛනයට අනුව මේ කොවිඩ් වසංගත සමයක් පැවතියේදී පවා මේ රටවල් තමන්ගේ න්‍යෂ්ටික බලය තර කර ගැනීම සඳහා සහ මේ වඩාත් දරුණු විනාශකාරී න්‍යෂ්ටිකවි නිපදවීම සඳහා විශාල මුදලක් ආයෝජනය කරලා තිබෙනවා. මේ සංඛ්‍යාලේඛනවලට අනුව මේ ඔහැන්ස් ක්‍රිස්ටීන්සන් කියන ඔය මේ SIPRI කියන මේ න්‍යෂ්ටික නිරායුධකරණයේ පිළිබඳ ආයතනයේ ජ්‍යෙෂ්ඨ විශේෂඥෙක් මේක තමයි ඇත්තටම ලෝකේ න්‍යෂ්ටික නිරායුධකරණයේ පිළිබඳව මේ තොරතුරු හදාරන ආයතනය 2021 වසර ආරම්භ වන විට ලෝකයේ තිබෙන න්‍යෂ්ටික යුද ශීර්ෂ සංඛ්‍යාව 13,080ක් දක්වා වැඩි වෙලා තිබෙනවා. මේක ප්‍රකාශ කරන්නේ ස්ටොක්හෝම් ඉන්ටර්නැෂනල් පීස් රිසර්ච් ඉන්ස්ටිටියුට් කියන ආයතනය. මේ ආයතනයේ සංඛ්‍යාලේඛනවලට අනුව මේ වන විට ප්‍රධාන වශයෙන් ගත්තොත් මේ රටවල් දෙකක් සතුව තමයි වැඩිම න්‍යෂ්ටික විශේෂ තිබෙන්නේ මේ ඇමරිකා එක්සත් ජනපදයේ සහ රුසියාව කියන රටවල් දෙක අතර. මේ න්‍යෂ්ටික විශේෂ 13,080න් 200ක් තියෙන්නේ හයි ඔපරේෂනල් ඇලර්ට් එකේ. අපි ඉන්නේ කොහොමද කියලා හිතාගන්නට පුළුවන්. මේ හයි ඔපරේෂනල් ඇලර්ට් කියලා කියන්නේ සංජීවනි ඕනෑම මොහොතක තප්පර කිහිපයක් ඇතුළත මේ න්‍යෂ්ටික යුද ශීර්ෂ තවත් රටකට එරෙහිව ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් තිබෙනවා. රුසියාව, ඇමරිකාව මේ රටවල් දෙක තම තමන්ගේ ඒ කියන්නේ ඔකිනිකාගේ රටවල් වල නගර ඉලක්ක කරගෙන මේ න්‍යෂ්ටික අවි යොමු කරගෙන තිබෙන්නේ. අපි බැලුවොත් එම අපේ ජීවිතය සහ මරණය අතර තිබෙන මේ ඉඩකඩ වෙලාව මිනිත්තු කිහිපයක් රුසියාවයි ඇමරිකාවයි අතර
න්‍යෂ්ටික මොකක් හරි වැරදි තොරතුරක් ආවොත් ෆෝල්ස් වෝනින් එකක් ආවොත් මේ රටවල් දෙක අතර න්‍යෂ්ටික අවි උහුමාරු වෙන්නට ගත වෙන කාලේ මිනිත්තු 12ක් වගේ කියන්නේ මිනිත්තු 12ක් තුල මේ මිහිදලේ මත ජීවත් වෙන බිලියන 7.8ක පමණ ජනකායකගේ ජීවිත ඉරණම තීන්දුව වෙනවා අපි මේ කොවිඩ් 19 වසංගතයේ බලපෑම ගැන කතා කරන අතර වාරේ මේ රටවල් එකිනෙකා විනාශ කර ගැනීම සඳහා තව දුරටත් උපාය මාර්ග සැලසුම් කර ගනිමින් සිටින බවක් අපිට දකින්නට පුළුවන්. කොවිඩ් 19 වසංගත තත්ත්වයේ නැත්නම් මේ වෛරසයෙන් මිදෙන්න අපි උපක්‍රම හොයන අතරේ අපිට තවමත් උත්තරයක් හොයාගන්න බැරි වුණු තවත් දෙයක් තමයි නැත්නම් වෛරසයක් පැතිරීම තමයි ඩෙංගු වෛරසය කියලා කියන්නේ. තවමත් මිනිසුන් මරනවා මේ වෛරසය නිසා. හැබැයි අපූර්ව උපක්‍රමයක් සුවගැනීමක් සම්බන්ධයෙන් තමයි මේ තුරතුරු වාර්තා වෙන්නේ. ඔය අතර මේ කොවිඩ් එකෙන් කරපු ලොකු පෙරලියක් අපි මාධ්‍යකරුවන් හැටියට දැක්කොත් එහෙම මේ අපි දැක්කා මැලේරියාව, ඩෙංගු, සිකා නැත්නම් ඉබෝලා මේ රෝග තත්ත්වයන් මේ අපේ කලාප වලට බලපානකොට ඔය බටහිර ඖෂධ සමාගම් වැඩි උනන්දුවක් දක්වේ නැහැ බෙහෙතක් හොයාගන්නට. හැබැයි කොවිඩ් එක ආවට පස්සේ මොකද මේ රටවලට මේක බලපාපු නිසා අවුරුද්දක් ඇතුළත හෙන්නත් 60 හුටාමාරක් හොයාගත්තා ඒගොල්ලෝ. මොකද තමන්ගේ රටවල ජනතාවට මේක බලපානකොට තමයි ඒගොල්ලන්ට මේ හෙන්නත් කරන්නේ ක්‍රියාත්මක කරේ. හැබැයි දැන් හැබැයි එකක් වුණා, සිසු රෝග තත්ත්වයන් කෙරෙහි ඖෂධ සමාගම් වල අවධානය යොමු වුණා. මොකද මේ වසංගත රෝග දැන් පොදුවේ පිළි අරගෙන තිබෙනවා. එක කලාපයකට එක රටකට පමණක් සීමා වෙන්නේ පොදුවේ දැන් මුළුමහත් මානව වර්ගයාටම තර්ජනයක් කියලා. ඉතින් මේ නිසා දැන් ඩෙංගු පිළිබඳව, සිකා පිළිබඳව, ඉබෝලා පිළිබඳව, H1N1, ස්වයින් ෆ්ලූ රෝගී තත්ත්වයන් ගැන ලෝකයේ අවධානය යොමු වෙලා තිබෙනවා. අද මේ ඉතාම වැදගත් සොයාගැනීමක් තිබෙනවා. ඒ තමයි විද්‍යාඥයන් මේ අපි කතා කරන ඩෙංගු රෝගයේ මර්ධනය කිරීම සඳහා බැක්ටීරියාවන්ගේ ආසාදනයට ලක්වෙච්ච මදුරු විශේෂයක් හඳුන්වලා දීලා තිබෙනවා. මේක සාර්ථකව අත්හදා බලලා තිබෙනවා. 77%කින් ඩෙංගු මර්ධනය කිරීමේ හැකියාවක් තිබෙන බවත්, ඩෙංගු රෝගය නිසා රෝහල්ගත කිරීම 86%කින් මර්ධනය කිරීමේ හැකියාවක් තිබෙන බවත් විද්‍යාඥයන් ප්‍රකාශ කරනවා මේ නව මදුරු විශේෂය යොදා ගනිමින්. ගෙවුණු කිහිපය තුළ සිදු වුණු සිදුවීම් සම්බන්ධයෙන් කතා කරන්නේ ඉතාමත්ම වටිනා කාරණා කිහිපයක් දවසේදී ඔබත් එක්ක කතා කරන සහ විශ්ලේෂණය කරන්න අපිට හැකියාව ලැබුණා. ඉතින් ඒ තොරතුරු විශ්ලේෂණයට සුපුරුදු විදිහට අඟහරුවාද සිවුදසේ අදත් එකතු වුණා ප්‍රවීණ විදේශ විචාරක මාධ්‍යවේදී විජේ දසනායක. අයිබෝන් ඔබට ඔහුට ගෞරවයෙන් සමුදෙමින් අපි අද වැඩසටහනින් සමගන්නවා. හෙට උදෑසනත් ඔබ හමු වන බලාපොරොත්තු වෙන හැමෝටම ප්‍රාර්ථනා කරනවා නිරෝගිමත් වාසනාවන්ත දවසක්. අයිබෝන්.